සරහැටියේ නොමුදුටුලව දහම් ඇසින් දැක ගන්නට නේත්‍රා. නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම් රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනු රුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය. අප දිනෙතින් ලෝකයේ දෙස බලද්දී ඊට වඩා වෙනස් සංකීර්ණ වූ කෝණයකින් ඔබ ලෝකයේ දිහා බලන බව අප දන්නවා. අප මසසින් මේ ලෝකය විඳිද්දී ඊට වැඩිය සංකීර්ණ වූ සංවේදී වූ මනසින් ඔබ මේ ලෝකයේ දිහා බලන බව අප දන්නවා. මීට අවුරුදු කිහිපයකට උඩදී ලෝකයේ හුදු සාමාන්‍ය සම්ප්‍රදායේ ලෝකයාගේ රාග, ද්වේෂ, මෝහයන්ට කතා කරපු ලේඛන කලාවෙන් මිදිලා ලෝක සත්වයාගේ ආධ්‍යාත්මික සන්තානයන් පිනවනුවස් මේ සමාජය තුළ වියලි මියලෙන්නට පෙර ඔබ දෙමා සුරකිනු පිණිස මහා මේගේ එළිය දකිනවා. ශ්‍රී ලාංකේය මාධ්‍ය කලාවේ ශ්‍රාව්‍ය දෘශ්‍ය මාධ්‍යකරණය තුළදී පෙරලිකාර වෙනසක් සිදු කිරීමට සත්පුරුෂ ධර්මය තුළින් පසුගිය මාසයේ කිහිපය තුළදී අපට හැකියාව ලැබෙනවා. සත් මාධ්‍ය කලාවක උන්නතිය උදෙසා සිදු කරන්නා වූ සත් කර්තව්‍යයක ප්‍රතිඵලයක් ලෙසටයි අහන්න පුළුවන් පත්තරයක් ලෙසට මහා මේඝ ශ්‍රාව්‍ය සංගරාව ඔබ අතට පත්වෙන්නේ. ඉතින් මේ ආරම්භය අපට වඩා සංවේදී වූ ඔබේ ඉන්ද්‍රියනට ඒ අමාදම් වැස්ස පතිත වනු පිණිස සිදු කරන්නට යෙදෙන උතුම් පින් පුණ්‍යක්‍රියාව සැරහැටියේ නොමුදුටුලව දහම් ඇසින් දැක ගන්නට නේත්‍රා. දැන් අවස්ථාව ලැබ තිබෙන්නේ සාම්ප්‍රදායට තැන දෙමින් භාග්‍යවතුන් වහන්සේට මුල් තැන දෙමින් පහන් දැල්වීමටයි. ඉතින් සියලුම දෙනා මේ අවස්ථාවට සහභාගි වන්න ඉතින් අපි ආරාධනා කර සිටිනවා. මේ අවස්ථාවට සහභාගි වන්නට නියමිත ඒ විද්වතුන්ට ඔබ සියලු දෙනාට අප ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. මේ අවස්ථාවේදී ඒ තිලෝකනාත සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා පහන් පූජාව සිදු කරන ලෙසට. බුද්ධාය නමෝ 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 බුද්ධාය
වැඩසටහනට සැපමිනි අප සියලුම දෙනා උතුම් ශීලයේ පිහිටුවන මෙන් ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමින් ආරාධනා කර සිටිනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු පංචශීල අධිෂ්ඨාන කරගන්න. ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. බොරුකීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. මත්පැන්හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද අමා මහ නිවන් සුව පිණිසද උපකාර වේවා සාදු සාදු තිලව දිනු
තුන් ලොවටම මග පෙන්වෝ. තිලෝකනාථයන් වහන්සේ පිදේයුතන් අතරින් අග්‍රතම වනසේක. අද දවසේදී මහාමේක මාසික පුවත් සඟරාවට මහාමේක ශ්‍රාව්‍ය සඟරාව නමින් යෝධ පියවරක් තැබීමට හැකියාව ලැබුණේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් ධර්මයේ ඇති ආශ්චර්යමත් භාවය නිසාමයි. ඉතින් අද දවසේදී අපි මේ සූදානම් වන්නේ මහාමේක ශ්‍රාව්‍ය සඟරාව අප සැමගේම ගුරු පියාණන් වහන්සේ වූ ඒ සම්මා සම්බුදු අරහත් භාග්‍යවතුන් වහන්සේ උදෙසා පූජා කිරීමටයි. බුද්ධාය නමෝ 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 බුද්ධාය යම් තැනක සුභාෂිත කර්තව්‍යයක් සිදු කරනවා නම් ඒ සුභාෂිත කර්තව්‍ය ඉතාමත් සාර්ථක ලෙස ඉටු කර ගැනීමට කල්යාණ මිත්‍රයන් වහන්සේ නමකගේ මඟ පෙන්වීම අවශ්‍යයි. ඉතින් මහාමේඝ මාධ්‍යජාලයේ ආරම්භයේ පටන්ම ඉතාමත් යෝධ පියවරක් තැබීම සඳහා ඒ මඟ පෙන්වීම කළ අපගේ කල්යාණ මිත්‍ර පූජ්‍ය අඹම්පොළ ඥානවිජේ ස්වාමීන් වහන්සේගේ පාද නමස්කාර කරමින් ආරාධනා කර සිටිනවා අප සියලුම දෙනා වෙනුවෙන් අනුශාසනාවක් පවත්වන මෙන්. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අද අපේ පුණ්‍ය භූමියට බොහෝම විශේෂ දවසක්. ඒ වගේම මහමෙවුනා භාවනා සුපු සංචිතයේ මගින් වසර 14ක් පුරාවට දියත් කළ ධර්මදූත සේවාවට බොහෝම සුවිශේෂී දවසක්. මීට වසර දෙකකට වගේ කලින් මහාමේඝ පුවත් සඟරාව බිහි වුණේ මේ සමාජයේ සිංහල භාෂාව කතා කරන පිරිසට බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියා දෙන අදහසිනුත්, ඒ වගේම වර්තමානයේ පවතින ගුණධර්ම හඳුන්වා දෙන්නේ නැති සමාජයේ තියෙන අයහපත් ක්‍රියාවම පමණක් ඔලොප්පල දක්වන සමාජයේ කඩාවැටීමම සමාජයේ පුරා පතුරවන මාධ්‍ය සංස්කෘතියට විසඳුමක් වශයෙන්. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී අපි කල්පනා කළා මේ කාලයේ ගෙවි යද්දී විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියවන්නට අපහසු පිරිස වෙත මේ ධර්මය සමීප කර දීම උදෙසා මහාමේඝ වෙතින් අලුත් පියවරක් තැබිය යුතුයි කියා. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ මහාමේඝ පුවත් සඟරාව ශ්‍රව්‍ය සඟරාවක් වශයෙන් එළි දකින්නේ. ඒ වගේම තමයි මේ ශ්‍රව්‍ය සඟරාව සිංහල බෞද්ධ ශ්‍රව්‍ය සඟරාව සිංහල සඟරා අතරේ සිංහල පුවත්පත් අතරේ පළමු වන ශ්‍රව්‍ය සඟරාව බවටත් පත් වුණා. ඉතින් ඒ ඓතිහාසික කටයුත්තේ පළමු පුරෝගාමිය බවට පත් වෙන්නේ මහාමේඝ ධර්මදූත සේවාවයි. මේ ශ්‍රව්‍ය සඟරාව අපි ඉලක්ක කළේ
විශේෂයෙන්ම කියවන්නට අපහසු ආබාධ සහිත පිරිස වෙතයි. දෙවනුව කාර්යබහුල පිරිස වෙතයි. ඒ වගේම ඇස් දෙක නොපෙනුනා කියා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්න බාධාවක් නැහැ. ඇස් දෙක නොපෙනුනාට අරහත්වේ දක්වා වුණත් මේ ධර්මයේ දියුණු කරන්න පුළුවන්. මේ මහාමේඝ ශ්‍රව්‍ය සංග්‍රහව බිහිවන්නට කලින් මහාමේඝ නේත්‍රා නමින් ව්‍යාපෘති රාශියක් දියත් කළා. දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙත ඒ දෘශ්‍ය හැකියාව ලබා ගන්න පුළුවන් විදිහේ ශල්‍ය කර්ම කරන්න පහසු වන ඇස් දන් දීමේ සේවාවක් දියත් කළා ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වෙනුවෙන්. ඒ අනුව 80,000ක් අයදුම් පත්‍ර අපි ලබා දුන්නා. නොමිලේ අක්ෂිදානය කරන්න කැමති අය වෙත 40,000ක අයදුම් පත්‍ර අපිට අක්ෂිදාන සංගමයේ වෙත ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම තමයි දෘශ්‍ය දුර්වලතා තියෙන අයට ඇස් කණ්ණාඩි ලබා දීම ආදී නොයෙක් පුණ්‍ය කර්ම කරන අතරේ තමයි අපි මේ ධර්මය ලබා දී දහම් ඇස උපදවාලන්නට මේ ව්‍යාපෘති ආරම්භ කළේ. මේවන් වැඩසටහනක් සිදු කිරීම පිණිස අදහස් පළ කරලා ඒ සඳහා අවශ්‍ය සියලු සත්කාරයන් සියලු උපකාරයන් සියලු දායකත්වයන් ලබා දෙන්නට ඉදිරිපත් වුණා. ඉතින් ඒ සියලු දෙනාට සසර වසනාතුරු දහම් ඇසින් පරිපූර්ණ වන්නට මේ පින හේතු වේවි. ඒ වගේම මේ අප සියලු දෙනා අතරේ මුළු මහත් සමාජයේම දෙනෙත් හිමිව තියෙන අය වුණත් දෙනෙත් නැති අය වගේ කටයුතු කරන සමාජයක දෙනෙත් හිමි අහිමි අපි සියලු දෙනා දහම් ඇස් උපදවා ගැනීම පිණිසයි මේ උතුම් මාධ්‍ය සත්කාරය මේ උතුම් ධර්ම දූත සේවාව දියත් කරන්නේ. මේ ධර්ම දූත සේවාව දෙව් මිනිසුන්ට හිතසුව පිණිස බොහෝ කාලයක් මේ මුළු මහත් ලෝතලයේ පැතිරයත්වා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. මෙම මහාමේක ශ්‍රව්‍ය සංගරව ඔබට වගේව අපටත් අලුත් අත්දැකීමක්. මොකද මීට පෙර භාග්‍යවතුන් වහන්සේගේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රව්‍ය සංගරාමය අත්දැකීමක් අප කාටත් විඳින්නට ලැබී නැහැ. ඒ ශ්‍රව්‍ය සංගරාව ඔබට දැනෙන විදිහට අපට නොදැනෙන්නට පුළුවන්. ඒ වගේම ඒ ශ්‍රව්‍ය සංගරාව පිළිබඳව ඔබ දකින කෝණය අප නොදකින්නට පුළුවන්. ඉතින් අප කැමති ඒ පිළිබඳව ටිකක් දැනගන්නට. ඒ පිළිබඳව අපිට කියා දෙන්නට මේ අවස්ථාවේදී ගෞරවපූර්වකව ආරාධනා කර සිටිනවා හේමන්ත කුමාර මහතාට. නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය. ගරු ස්වාමීන් වහන්ස, පින්වත් සදහවත් සුභාන් සිත් ඇති සියලු දෙනාගෙන්ම අවසරයි. ඇත්තෙන්ම අද අපිට හරිම සතුටු දවසක්. මොකද දෙනෙත් නැති අයට සදහම් ඇස් පාදන්නට සත්පුරුෂයන් විසින් දරන ප්‍රශස්ත වෑයමක් අත්විඳින අවස්ථාවක්. ඒ වගේම දෙනෙත් ඇති නමුත් සදහම් ඇස් පාදා ගන්නට වෙරදරන අයත් දිරිගන්වන්නට උත්සාහ කරන අවස්ථාවක්. ඉතින් මේ වගේ නිර්මාණශීලී දහම් සංනිවේදනයක් විඳින්නට තරම් අපි පින්වන්ත වුණා. ඔබට ගොඩාක් පින්. මොකද හැම වෙලාවෙම දෘශ්‍යාබාධිත අය එකතු කරලා බොහෝ දිනක් කරන්නේ යම් යම් ද්‍රව්‍යාත්මක ආධාර උපකාර කිරීමයි. ඔවුන් හිතනවා එය ප්‍රමාණවත් කියලා. නමුත් හිතන්නට පුළුවන්
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ පහස ලබන මේ පින්වත් ශ්‍රාවක පිරිස උත්සාහ කරනවා හැම කෙනෙකුටම අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ සම්බුද්ධ ජයන්ති තේමා පාඨය අනුව ගෞතම බුදුරජුන්ගේ සාම සංදේශය ලෝකයේ වෙත ගෙන යන්නට විවිධ උත්සාහයන් දරනවා. හරිම අපූරු වැඩපිළිවෙලක් ඇත්තටම. මේ වැඩපිළිවෙල අනුව දෘශ්‍යාබාධිත අයට යම්කිසි ශාස්ත්‍රීය වටිනාකමක් ඇති ඒ අය අපේ ගෞරවය සුරක්ෂිත වෙන විදිහේ අපේ වගේ උතුම්ම විදිහට දෙන්න දරන උත්සාහයක්. ඉතින් මෙහිදී මම ටිකක් කියන්නම්. අපේ සමාජයේ මෙතෙක් කල් තිබුණ අදහසක් තිබුණා දෘශ්‍යාබාධිතයට දහම දකින්නට බැහැයි කියලා. මේ ආකල්පය බොහෝ දුරට බැහැර කරමින් බොහෝ දුරට නෙවෙයි සියලු වශයෙන්ම බැහැර කරමින් පින්වත් ලොකු සාමීන් වහන්සේ අපූරු අර්ථකථනයක් අපිට දුන්නා. මොකද්ද උන්වහන්සේ දුන්න අර්ථකථනය තමයි මම මේ ජීවිතේ අහපු හොඳම අර්ථකථනය ආභාය සහිත පුද්ගලයන් සම්බන්ධව. මොකද ඒ උන්වහන්සේ කිව්වා දේශනා කරා ආබාධිත අය කියන්නේ මේ යම් යම් අංගයන්ගේ අඩුපාඩුකම් තියන අය නෙවෙයි, ආබාධිත අය කියන්නේ දුස්සීල පුද්ගලයන්. මොකද ඔවුන් විශාල වශයෙන් ඔවුන්ට හානියක් කරගන්නවා. ඉතින් මෙතන ඒ නිසා මෙහිදී අපිත් ඔබත් හැමෝම සමානයි. මොකද ඔබත් ධර්මයේ ගන්නේ ශ්‍රවණයෙන්, අපිත් ධර්මයේ ගන්නේ ශ්‍රවණයෙන්. ඉතින් ඒ නිසා මේක මං හිතන්නේ අපි දෙගොල්ලන්ටම සමාන මිහිරක් දෙන අත්දැකීමක්. ඒ වගේම මට ටිකක් සමා වෙන්න, මොකද ටිකක් තදවචන පාවිච්චි කිරීම ගැන. දැන් අපේ ජන විවහාරයක් තියෙනවා මැණිකයාගේ කණ දන්නේ නැහැ කියලා. නමුත් ඒක මැණික සම්බන්ධව එහෙමම වෙන්න පුළුවන්. නමුත් මේ මැණික මොන මැණිකද? තෙරුවන කියන දේ අපිටත් දැනෙනවා. අපිටත් බුද්ධානුස්සතිය වැඩෙනවා. අපිටත් ඒ ශ්‍රී සද්ධර්මය මෙනෙහි කරනකොට විශාල ප්‍රීතියක් සප්ත බොජ්ජංග වැඩෙනවා. ඒ වගේම ආර්ය මහා ශ්‍රාවකයන් පිළිබඳ ගෞරවයක් අපේ සිත්තුල උපදිනවා. ඉතින් මේ ඉපදීම කරන්නට ඉමහත් වෙහෙසක් ගන්නවා අපේ මහා මේක ශ්‍රව්‍ය සංගරා සංස්කරණය කරන ඒ පින්වත් පිරිස. ඇත්තටම දැන් මම අහුව කලාප දෙකක්. මම අහපු කලාප දෙකේ මට දැනුණා ඇත්තටම අපේ දැස්වලට කතුරු නැංවෙන ආකාරයේ ඉතාම මනරම් විදිහට ඒ ශබ්ද සංකලනය කළා. ඒක අපිටත් හිතාගන්න අමාරුයි. මොකද ඒක උන්ගේ වෘත්තියම පළපුරුද්ද. උදාහරණයක් කියන්නම්. අර උප සුභා තෙරණියගේ උපුටා දෙමින් අර සලෙලාට ඇස් ගලවලා දෙනකොට ඒ අවස්ථාව නිරූපණය කරන්නට අපූරු උත්සාහයක් කරන් තිබුණා. ඇත්තටම අපේ දෙවිතට කතුරු නැංවෙන විදිහේ දෙයක් ඇත්තට මේක. ඉතින් ඒව තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එය ඔබත් අපි විඳ වගේම මේ ඇස් පෙනෙන ඔබත් නිෂ්කලංකව ඒක විඳින්න කියලා මම ආරාධනා කරනවා. ඒක තුළින් බුද්ධානුස්සතිය උපදව ගන්න, ධම්මානුස්සතිය උපදව ගන්න, සංඝානුස්සතිය උපදව ගන්න, බොහෝ පින් රැස් කර ගන්න කියලා මම ඒ වගේම ඉල්ලා සිටිනවා. ඒ නිසා අපි හැමෝම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ ලබන්නට බොහෝසේ අප්‍රමාදී වෙමු. ඉතින් මහමේ වුණාව අසපසංචිතය හැමෝටමත් බොහෝසේ පින් සිදු වේවා. ඉතින් ඒ නිසා අපිටත් දැන් ධර්මය ලැබෙනවා. අපිටත් පුළුවන් විදිහට අපිත් මේ වැඩපිළිවෙලට අපේ උපකාරය කරනවා. ඉතින් මම කියන්නේ දැන් අපිට බය නැතුව කියන්න පුළුවන් නෙත නැතිදා පත්තරය ගත්තේ අහන්ටයි කියලා. මොකද අපේ කලින් කිව්වේ ඇස නැතිදා පොත ගත්තේ
කියන්ට දෙ කියලා. දැන් අපිට බය නැතුව කියන්න පුළුවන් මේ මහමේ වුණා මේ මහමේගේ සම්බන්ධව සියල්ල සම්බන්ධව නෙවෙයි. මහමේගේ පත්‍රය සම්බන්ධව නෙත නැතිද පත්‍රය ගත්තේ අහන්ටයි කියලා. ඉතින් මේ කරුණාව ගැන අපේ රටේ මිනිස්සු කතා කරනවා. අද මීටරයක් අල්ලන්න බෑ සේව. නමුත් ඇත්තටම කරුණාව කියන්නේ කතා කර කර සිටින දෙයක්ද කරන දෙයක්ද? කරුණාව කියන්නේ ප්‍රායෝගිකව සිදුවිය යුතු දෙයක්. දැන් කරුණාව ප්‍රායෝගික කරණයේ විච උදාන අවස්ථාවක්. ඔන්න මාධ්‍යයට අවස්ථාව තියෙනවා. මේවයි කෙරෙන්න ඕන, මේවයි වෙන්න ඕන, මේ මහාවේගේ පත්‍රය විතරක් නෙවෙයි වෙන පුවත්පත්. අපිට රස විඳින්න පුළුවන්. ඔබ පේන ඔබට කොච්චර පත්‍ර තියෙනවද? ඉතින් එහෙනම් ඒව අපිටත් දෙන විදිහ වැඩ පිළිවිලක් හදන්න ඔබ කියලා ලෝකෙට කියන්න. මිනී මැරුම් ගැන පමණක්, නඩු හබ ගැන පමණක්, පවුල් අවුල් ගැන පමණක් නොකිය මේව මේ සත්පුරුෂයන්ගේ යහපත් වැඩ ගැන කියන්න ලෝකෙට. එතකොට ලෝකේ මීට වඩා සත්පුරුෂ තැනක් වෙයි. අපි ඔක්කොටම සතුටු වෙන්න පුළුවන් තැනක් වෙයි. දැන් මම පාරේ තනියෙන් යන කෙනෙක්. මට ගොඩානෝ අපිට නම් කියනවා වැඩ කරගෙනට ගොඩක් හොඳයි ඕගොල්ලෝ, මේගොල්ලෝ අපිටත් වඩා බොහොම දක්ෂයිනේ කියලා පිටට තට්ටුවකුත් දාලා යනවා නිකම්ම. ඒගොල්ලෝ සුභවාදී එච්චරයි. සමහර පිරිසක් ඉන්නවා මේගොල්ලෝ දක්ෂයි, ඒ වගේම මේගොල්ලෝගේ බැරිකම් තියෙනවා, අසරණකම් තියෙනවා, උදව් ඕනකම් තියෙනවා. අන්න ඒක හඳුනාගෙන ඒගොල්ලෝ මොකද කරන්නේ? අපේ දක්ෂකම අගය කරන ගමන් අපේ බැරිකමුත් හඳුනාගෙන ඒගොල්ලෝ උදව් කරනවා. අන්න ඒකයි වෙන්න ඕනේ, සමබර වෙන්න ඕනේ. අපිට මේ අපව පුහු විදියට වර්ණනා කළා නිකන් නොසලකා හැරීමවත්, කර්මයට බාර දීලා අතහැරීමවත් නෙවෙයි. අර දෙක සමබරව අරගෙන අපිට උදව් කිරීමයි අපි මේ සමාජයෙන් ඉතින් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ මහා මේගය කියන්නේ මිනිසත් කමේ පල නෙලන්නට සත්පුරුෂයන් විසින් සත්පුරුෂයන්ට උදව් කරන්නට දැරූ ශ්‍රේෂ්ඨ ප්‍රයත්නයක්. ඒ නිසා දෘශ්‍යාභාවිත අය වශයෙන් අපිත් උත්සාහ කරමු. දෘශ්‍යාභාවිත අය වශයෙන් අපිත් උත්සාහ කරමු මේ දෙයින් ප්‍රයෝජන ගන්නට. මොකද ඒක හරියම අවශ්‍යයි. ඒ නිසා මම ඉල්ලා සිටිනවා දැන් අපේ ආනන්ද පුංචිව මහත්තයා නැවත නැවතත් ඉල්ලන්නේ මොකද්ද? අනේ මේ මහත්තයෝ මේකේ ගුණදොස් කියන්න අපිට. අපිට මේක හදාගන්න දේවල් ගුණක් තියෙනවා. ඒ නිසා අපිත් සක්‍රීය දායකත්වයක් දෙමු මේකට. මොකද ඇත්තටම මේ අපි හැමෝම මේ අනේ කොහොම හරි මේ ධර්මයේ ගන්න ඕනේ නේද කියලා උත්සාහයෙන් දරන්නේ. ඒ නිසා ඔබත් ඔබේ අදහස් ඒ එතුමන්ට මහමේගේ පත්‍රයට දන්වන්න. කොහොමද තව හැඩවෙන්න ඕනේ, ලස්සන වෙන්න ඕනේ, ඔබට දැනෙන්නේ කොහොමද ඒක දන්වන්න. ඒ ඉල්ලීමත් මම කරන ගමන් මේ සත්පුරුෂයින්ට මේ වගේ පින් මල් මාලා ගොතාගෙන මේ කෙටි කලකට පැමිණි මිනිසත් ලෝකයට මිනිස් ලොවට පැමිණ සිටින ඔබ හැමටම පින් මාලමාලා ගොතමින් ගෞතම බුදු සසුනේම සුගතියේ උතුම් වූ ධර්මයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කිරීමේ වාසනාව අප්‍රමාදීව හිමි වේවා කියලා බලාපොරොත්තු ඉත සිතින්ම සෙත් පතනවා. මං අවසාන වශයෙන්ම අද ලොකු සාමීන් වහන්සේ මෙතන නැති වුණත් උන්වහන්සේ අපිට විශාල බුද්ධ අනුසිතයක් ඔබතුල දීලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ කෙන භක්ති පූර්වක හදපිරි බැතින් මම මේ විදිහට උන්වහන්සේම අපිට තනලා දුන්නු කවි තුනක් ඉදිරිපත් කරනවා. ඔබට ඔබගේ සුපහන් සිත අවදි කර ගැනීම පිණිස අඳුරු ලොව එළිය කළ මගේ සිත පහන් කළ සැප සතුට උදා කළ මගේ බුදු සමිඳුනේ දුකින් මුදවා සැවුම සනාතන සැපය දෙන මගේ ලොව හිරු මඩල උබයි බුදු සමිඳුනේ ඔබේ බුදු සසුනේදිම ඒ අමා නිවන් දැක
හැම දුකින් මිදෙන්නට පතමු බුදු සමිඳුනේ සාදු 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 නේත්‍රා මහා මේක ශ්‍රාව්‍ය සංගරාව නේත්‍රා නමින් අද දවසේදී විශේෂිත වැඩසටහනක් සංවිධානය කළා. ඒ වැඩසටහන සංවිධානය කිරීමේදී අපි හැමෝගෙම සිත් සතන් තුළ උදාහරතර චේතනාවක් තිබුණා. සැරයටියෙන් නොමුදුටුලොව දහම් ඇසින් දැකගන්නට ඔබ සැමට උපකාරයක් වන්නට අත්වාරුවක් වන්නටයි අද දවසේදී අප සෑම සියලු දෙනාටම අවශ්‍ය වුණේ. ඉතින් ඔබ සියලු දෙනාට නේත්‍රා වැඩසටහන ජීවිතයේ ස්වර්ණමය මතක සටහනක් බවට පත් කිරීමේ අභිලාෂයේ පෙරටු කොටගෙන ඔබ වෙනුවෙන්ම අද දවසේදී මහා මේඝ ශ්‍රව්‍ය සංගරාවත් කොඩයක් සහ බෑග් එකක් ඔබට දිරින කිරීමට අප සූදානම්ව සිටිනවා. බුද්ධාය නමෝ 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 නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ මෙම නේත්‍රා වැඩසටහන ඉතාමත් සාර්ථක ලෙස ඉටු කර ගැනීමට මූලික වන කිහිප දෙනෙක් ඉන්නවා. ඒ පිරිසට මේ නේත්‍රා වැඩසටහන ඔබ වෙනුවෙන් මේ අයුරින් කරන්නට අවශ්‍යයි කියන කාරණය ඔවුන්ගේ සිත් තුළ මතුවෙන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ලොවට දේශනා කරන ලද දානයේ උතුම්ම දානය ධර්ම දානය කියන කාරණාව ඔවුන්ගේ සිත් තුළ පෙරදැරි කරගත්ත නිසා. ඔබට හිතෙන්නට පුළුවන් මේ කියවීම අහිමි වගිය අපගේ සහෝදරයන්ට අපටත් මෙවැනිම පින්කමක් කරගැනීමට හැකියාවක් ඇත්නම් කියලා. එහෙමත් නැත්නම් තමන්ට හැකි පමණින් එක ශ්‍රව්‍ය දුෂ්ට තැටියක් හරි ඔබ මිලදී අරගෙන ඒ අපගේ සහෝදරයන් අතට දීලා ඔවුන්ගේ මුවින් නැගෙන මද සිනහවෙන් සිත පුරවගන්නට ඔබට ආසාවක් ඇති. ඒ සඳහා අපි ඔබට මේ අවස්ථාවේදී යම් උපකාරයක් කරන්නට සිතුවා. ඔබත් මේ වැනිම සත්කර්තව්‍යයක නියැලෙන්නට කැමති නම්, ඔබේ ජීවිතයටත් පුණ්‍ය ගංගාවක් උපදවා ගැනීමට කැමති නම්, ඔබට පුළුවන් ඒ සඳහා වැඩිදුර විස්තර මහා මේක ආයතනය අමතා දැනගන්නට. 0711 555 6666 කියන දුරකථන අංකයට අමතා මෙවැනිම උපකාරයක් අපේම සහෝදර සහෝදරයන්ට ඉටු කිරීමේ හැකියාව ඔබටත් තිබෙන බව අප නැවතත් සිහි කැඳවන්නට කැමතියි. නමෝ බුද්ධාය.
නොදුටුලව දහම් ඇසින් දැක ගන්නට. නේත්‍රා නමස්කාර වේවා බුදුනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දවසේ විශේෂයෙන් විශේෂ පුණ්‍ය කටයුත්තක් සිද්ධ වෙච්ච දවසක් අපි හැමදිනාගේම ජීවිතවලට හිත හිතා සන්තෝෂයටපත් වෙන්න පුළුවන් උතුම් දවසක් අපිට උදා වුණා. ඒ උදා වුණේ බුදුරජාණන් වහන්සේව සරණ ගියපු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහලා ඒ ධර්මයේ ශ්‍රවණය කරලා ජීවිතය ගැන යම් කිසි ප්‍රමාණයකට දන්න පිරිසක් තවත් පිරිසකට වටිනා දෙයක් ලබා දෙන්න ඉතාම සුන්දර පින්කමක් සිද්ධ කරගත්තු දවසක්. එතකොට අපිට මේ සෑම දෙයක්ම ලැබුණේ බුදුරජාණන් වහන්සේ නිසා. කවුරු නිසාද ලැබුණේ? බුදුරජාණන් වහන්සේ නිසා. අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේට කියනවා මහා කාරුණිකයි කියලා. මහා කාරුණිකයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ තුල තිබුණා මහා කරුණාව. මේ ලෝක සත්‍ය දුක් විඳිනව දැකලා ඒ ලෝක සත්‍යව සංසාර දුකින් නිදහස් කරවන්න උන්වහන්සේ අප්‍රමාණ මහන්සියක් කැපවීමක් ගත්තා. ඒ වෙනුවෙන් උන්වහන්සේ අවුරුදු 45ක් පුරාවට තමන් වහන්සේ අවබෝධ කරගත්තු ධර්මයේ දෙවි මිනිසුන්ට දේශනා කළා. එතකොට බොහෝ පිරිසක්, ඒ කියන්නේ බොහෝ බුද්ධිමත් දෙවි මිනිසුන් බුදුරජාණන් වහන්සේව සරණ ගියා. බුදුරජාණන් වහන්සේ දේශනා කළපු උතුම් ගාථා රත්නයක් ඔබට දැන් කියලා දෙන්නම්. අපේ ජීවිතේට ඉතාම වැදගත් බොහෝ කරුණු මේ දේශනාව තුළ බුදුරජාන් වහන්සේ අපිට කියලා දෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා යස්ස සද්ධා තථාගතේ අචලා සුප්පතිට්ඨිතා සීලංච යස්ස කල්යාණං අරිය කන්තං පසංසිතං. ඒ වගේම උන්වහන්සේ දේශනා කරනවා සංඝේ පසාදෝ යස්සත්තේ උජු භූතංච දස්සනං අදලිද්දෝති තං ආහූ අමෝඝං තස්ස ජීවිතං. ඒකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යස්ස සද්ධා තථාගතේ. කවුරු හරි කෙනෙක් තුල යමෙක් තුල තථාගතයන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවක් අචලා සුප්පතිට්ඨිතා. ඒ කියන්නේ මනාව පිහිටලා තියෙනවනම්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන හිතේ පැහැදීමක් ශ්‍රද්ධාවක් මනාකොට පිහිටලා තියෙනවා නම් සීලංච යස්ස කල්යාණං. ඒ වගේම යමෙක් තුල ගුණවතුන්ගෙන් ප්‍රශංසා ලබන, ඒ කියන්නේ
ගුණවන්තයි සත්පුරුෂයන් වහන්සේලා ප්‍රශංසා කරන අරියකන්තං පසංසිතං කල්යාණෝ ආරිකාන්ත සීලයෙන් යුක්තනම් සීලයක් තියෙනවනම් ඒ වගේම සංඝේ පසාදෝ යස්සත්ති ඒ වගේම යමෙක් තුල ආර්ය සංඝයා කෙරෙහි චිත්ත ප්‍රසාදයක් තියෙනවනම් උජු භූතංච දස්සනම් ඒ වගේම ජීවිත දැක්ම පිළිබඳව ඍජු බවක් ඒ කියන්නේ ආර්ය සම්මා දිට්ඨියෙන් යුක්ත නම් අදලිද්දෝති තං ආහෝ අන්‍යාට කියනවා දිලිදු නෑ කියලා. එයාට මොකද්ද කියන්නේ? එයා දිලිදු කෙනෙක් නෙවෙයි කියනවා. අමෝඝං තස්ස ජීවිතං. එයාගේ ජීවිතය හිස් නෑ කියනවා. එතකොට ජීවිතයක් හිස් නැති වෙන්නේ යම්කිසි හේතු නිසා. තේරුණා නේද? ජීවිතයක් හිස් වෙන්නේ කොහොමද, ජීවිතයක් හිස් නොවෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට කවුරු හරි කෙනෙක්ගේ තුල බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් නැතිනම්, ඒ කියන්නේ පිහිටපු පැහැදීමක් ශ්‍රද්ධාවක් යාගේ සිතේ නැත්නම්, ඒ වගේම කල්යාණෝ සීලයක් නැතිනම්, ඒ වගේම ආර්ය සංඝයා ගැන චිත්ත ප්‍රසාදයක් නැත්නම්, ජීවිත දැක්ම ඍජු වෙලා නැතිනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා අදලිද්දෝති තං ආහෝ අන්නේ කෙනාගේ ජීවිතය දිලිඳුයි කියලා. එතකොට ජීවිතයක් දිලිඳු වෙන්නේ කුමක් නිසාද පින්වත්නි? ඈ ජීවිතයක් දිලිඳු වෙන්නේ කවුරු හරි කෙනෙක් තුල බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් නැත්නම්. ඊට පස්සේ ඈ එයා සීලවන්ත කෙනෙක් නෙවෙයි නං. සීලවන්ත කෙනෙක් නෙවෙයි නං. ඒ වගේම සංඝයා ගැන, ආරි සංඝයා ගැන හිතේ චිත්ත ප්‍රසාදයක් එයාට නැතිනම්, ඒ වගේම ජීවිත දැක්ම ඍජු වෙලා නැතිනම්, ඒ කියන්නේ ජීවිතයේ දිහා බලන කෝණය ඍජු වෙලා නැතිනම්, ආන් ඒ ජීවිතයේ දිලිඳු එකක්. තේරුණා නේද? එතකොට ජීවිතයක් දිලිඳු වෙන්නේ ඒ කරුණ නිසා කියනවා. එතකොට ජීවිතයක් දිලිඳු නැති වෙන්නේ කවර කරුණ නිසාද එහෙනම්? ඈ ජීවිතයක් පෝසත් වෙන්නේ? ඈ ජීවිතයක් පෝසත් වෙන්නේ කුමක් නිසාද? ඔව් ඒකේ අනිප්පැත්ත. තේරුණා නේද? අනිප්පැත්ත කියලා කියන්නේ තථාගතයන් වහන්සේ ගැන පැහැදීමක් තියෙනවා. කෙනෙක්ගේ තුල තියෙනවා බුදුරජාණන් වහන්සේ ගැන උද ශ්‍රද්ධාවක් තියෙනවා. ඔව් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන හිත පැහැදිලා යාගේ. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ රාගය දුරු කරපු කෙනෙක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ద్వේෂය දුරු කරපු උත්තමයන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මෝහය දුරු කරපු කෙනෙක්. උන්වහන්සේ සිත පිරිසිදු කරගත්තා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කය පිරිසිදු කළා. දැන් එතකොට ඒ වගේම බුදුරජාණන් වහන්සේ වචනය පිරිසිදු කළා. දැන් පිරිසිදු කළේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වතුර නාලද? ඈ දැන් කය පිරිසිදු කළේ වතුර නාලද උන්වහන්සේ? නෑ. කයින් වෙනවද යම්තා අකුසල්? ආන්ගේ සෑම අකුසලයක්ම බුදුරජාණන් වහන්සේ නැති කළ දැම්ම. ඔව් එතකොට කය පිරිසිදුයි. තේරුණා නේද? දැන් කය පිරිසිදු වෙන්නේ වතුර නාපු පමණින් නෙවෙයි. දැන් අපි දන්නවා සමහර උදේටත් නානෝ නේද? දවල්ටත් නානවා, හවසටත් නානෝ. හැබැයි ඒ කට්ටිය අකුසල් කරනවා නේ, ප්‍රාණඝාතී කරනවා, හොරකම් කරනවා, වැරදි වැඩ කරනවා. එතකොට යා උදේ හවස නෑවත් තියාගේ කය පිරිසිදුයිද අපිරිසිදුයිද? කය අපිරිසිදුයි. ඔව් එතකොට කෙනෙක් ඉන්නවා එයාට සමහරට උදේ හවස නාන්න බෑ. නාන ක්‍රමයකුත් නෑ. සමහරට එයා දවසක් කර දවසක් නානවා. නමුත් එයා ප්‍රාණඝාතයෙන් වැළකිලා, සොරකමින් වැළකිලා, වැරදි කාම සේවනයේ වැළකිලා ඉන්නවා. එතකොට එයාගේ කය හැබෑවටම පිරිසිදුයිද අපිරිසිදුයිද? එයාගේ කය පිරිසිදුයි. ඇයි? එයා කය මුල් කරගෙන අකුසල් කරන්නේ නැති නිසා. අන්න බුදුරජාණන් වහන්සේ කය පිරිසිදු කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වචනය පිරිසිදු කළා.
පාරිසුද්ධ බවට පත් වෙලා ගියා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ සිත පිරිසිදු වුණා, පාරිසුද්ධ වුණා. ඒ සිතේ කවදාකවත් අකුසල් හටගන්නේ. එතකොට ඔන්න කෙනෙක් පහදිනවා බුදුරජාණන් වහන්සේ ගැන. ඒ කාන්තින් බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? රහතන් වහන්සේ කෙනෙක්. ඔන්න එයාගේ සිතේ සන්තෝෂයක් පැහැදීමක් ඇති වෙනවා. ඊට පස්සේ එයා තව විස්තර බුදුරජාණන් වහන්සේ ගැන දැනගන්නවා. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ගුරුවරයෙකුගෙන් අහන්න නැතුව, කාගෙන්වත් අහන්න නැතුව උන්වහන්සේ මේ උතුම් ධර්මයේ අවබෝධ කරගත්තා. දැන් අපි ධර්මය අවබෝධ කරගන්නේ කාගෙන්වත් අහන්න නැතුව දහලද? ඈ, ඔව්, අපි අහලා අවබෝධ කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේට ගුරුවරයෙක් නැහැ. තේරුණා නේද? උන්වහන්සේ තනියම මහන්සි වෙලා ධර්මයේ අවබෝධ කරගත්තා. ඔන්න යාගේ හිතේ ප්‍රසාදයක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සම්මා සම්බුද්ධ කියලා යා ඔන්න අතුර ගන්නවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන එයා හොඳට අහලා දැනගෙන සිතේ පැහැදීමක් ඇති කර ගන්නවා. එතකොට ඒකට මොකද්ද කියන්නේ? ශ්‍රද්ධාව කියලා කියනවා. මොකද්ද කියන්නේ? ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන හිත පැහැදිලා ඉන්නවා. එතකොට දැන් කාට හරි කෙනෙකුට පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගන්න. එයා ගොඩාක් පෝසත් කෙනෙක්ද, දුප්පත් කෙනෙක්ද? ඈ, ගොඩ පෝසත් කෙනෙක්. එතකොට ඒ පෝසත් බව කියලා කියන්නේ සල්ලි තියෙන නිසා නෙවෙයි. තේරුණා නේද? දැන් සල්ලි තියෙන නිසා නෙමෙයි එතන පෝසත් කියන්නේ. එයාගේ හිත පැහැදිලා බුදුරජාණන් වහන්සේ ගැන. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන හිත පැහැදුනාම ඒක අපේ ජීවිතයේ තියෙන ලාභයක්ද පාඩුවක්ද? ලාභයක්. තේරුණා නේද? ඒක මහා ලාභයක්. දැන් ඒ ලාභේ බුදුරජාණන් වහන්සේ දන්න නිසා උන්වහන්සේ සමහර අවස්ථාවල සමහර අයට උදව් කරනවා බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගන්න කියලා. ඒ වගේ බුද්ධ කාලේ හිටියා එක ආච්චි අම්ම කෙනෙක්. මේ ආච්චි ගොඩ වයසට ගිහිල්ලා, හුඟක් වයසට ගිහපු ආච්චි කෙනෙක් හිටියා. දැන් මේ ආච්චි බුදුරජාණන් වහන්සේ දැක්කා. එදා හිමිදිරි උදෑසන උන්වහන්සේ දැක්ක මේ ආච්චි අද දවසේ මැරෙනවා. තේරුණා නේද? ඒ ආච්චි අද මැරෙනවා. ඔව්. එතකොට බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේ ආච්චි පින් දහම් කරගෙන නැහැ. ඒ කියන්නේ පින් දහම් නොකළ කෙනෙක් මෙයා මැරිලා ඊළඟට උපදින්නේ පෙරේත ලෝකේ. එතකොට ඊළඟට මැරිලා කොහෙද යන්නේ? පෙරේත ලෝකේ යන්න කර්මයේ සකස් වෙලා හැදිලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේ බුදුරජාණන් වහන්සේ ගැන හිත පැහැදෙව්වොත් එහෙම මේ ආච්චිට සුගතිය යන්න පුළුවන් කියලා. දැන් ඔන්න එදා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලත් එක්කන් එදා මහපාරට වැඩම කළා. දැන් අර ආච්චිය මොකද කළේ? ආච්චියම ගමනක් යන පිටත් වෙනවා ගෙදරින්. දොර වහලා ආච්චම ඔන්න දොරවල් ජනෙල් වහලා ගමනක් යන පිටත් වුණා. දැන් පිටත් වෙන්නේ කොහෙටද? අර බුදුරජාණන් වහන්සේ වඩින පාරේ තමයි ආච්චමත් ඉස්සරහට එන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ ඉස්සරහට වඩිනවා. වඩිනකොට ඉස්සරහට මුණ ගැහුණා අර වයසක ආච්චි. ඊට පස්සේ දැන් ආච්චියම්මගේ හිත පැහැදිලාද නැද්ද? පැහැදිලා නැහැ. දැන් ආච්චිම දන්නේ මේ කවුද, කාගේ කවුද, මොකද මේ වඩින්නේ කියලා මුකුත් විස්තරයක් දන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද කළේ? අර ආච්චිම්ම ඉස්සරහා ගිහිල්ලා හිටගත්තා. හිටගෙන බුදුරජාණන් වහන්සේ කියනවා, ආච්චිම්මා ඔබ ඉදිරියේ මේ වැඩ ඉන්නේ මේ මහා භද්‍ර කල්පේ පහළ වෙච්ච හතරවෙනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. කීවෙනි බුදුරජාණන් වහන්සේද? ඔව්, හතරවෙනි බුදුරජාණන් වහන්සේ තමයි මේ මහපාරට වැඩම කළේ. සත්බුදු රජාණන් වහන්සේ ලතරේ සත්තිනි මහා ඍෂිවරයාණන් වහන්සේ වැඩම කළා. ඒ වැඩම කළේ ආච්චම්ම කෙරෙහි අනුකම්පාවෙන්. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් තමයි මේ තථාගතයන් වහන්සේ මේ මහපාරට
වැඩම කළේ. ඉතින් ඒ නිසා ආච්චි අම්මා දැන් ඔයා මේ තථාගතයන් වහන්සේ ගැන හිත පහදවා ගන්න කියලා කිව්වා. මොකද්ද පහදවා ගන්න කිව්වේ? හිත පහදවා ගන්න. ආච්චිම හිත පහදවාගෙන ලෝකනාථයන් වහන්සේට වන්දනා කරන්න කිව්වා. ඔන්න කියපු දේ. මොකද්ද කිව්වේ? හිත පහදවාගෙන ලෝකනාථයන් වහන්සේට වන්දනා කරන්න කිව්වා. දැන් ආච්චිම මොකද කළේ? ආච්චිම බුදුරජාන් වහන්සේ දිහා බැලුවා. බලද්දී ආච්චිම දැක්කා ලස්සන ඇස් දෙකක් තියෙන. එතකොට ලෝකේ ලස්සනම ඇස් දෙක තිබුණේ කාටද? බුදුරජාණන් වහන්සේට. එතකොට මහා කරුණාවෙන් අර ආච්චිම දිහා බුදුරජාණන් වහන්සේ බලාගෙන ඉන්නවා. දැන් ආච්චිමගේ හිතට අප්‍රමාණ සතුටක් ඇති වුණා. ඊට පස්සේ ආච්චිම බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ළඟ වැඳ වැටුණා. වැඳ වැටිලා අත් දෙක නළලේ තියාගෙන අත් දෙක නළලට අරගෙන අනේ සාදු සාදු කියලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ළඟ වැඳ වැටිලා වන්දනා කළා. මොකද්ද කළේ? ආච්චිම බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඇති කියනවා. අර වටේ ඉන්න ස්වාමීන් වහන්සේලාට කියනවා මේ හොඳටම ප්‍රමාණවත් කියනවා මේ ආච්චිට සුගතිය යන්න. ඔව් සුගතිය යන්න මේ ටික හොඳටම ඇති කියලා බුදුරජාණන් වහන්සේ මොකද කළේ? ආච්චිම පහු කරගෙන උන්වහන්සේ පාරේ ඉස්සරහට වඩිනවා. දැන් අර ආච්චිම මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ වඩින දිහා බලාගෙන ඉන්නවා. දැන් සතුටින්ද බලාගෙන දුකින්ද බලාගෙන? සතුටින්. ඇයි? බුදු කෙනෙකුට වන්දනා කළා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළා නේද කියලා හරි සතුටින් බලාගෙන ඉන්නවා. දැන් බලාගෙන ආච්චිම ටික ටික පස්සෙන් පස්සට යනවා සතුටින්. යනකොට මොකද වුනේ? ඒ කාලේ පාරවල් වල හැම තැනම හරක් හිටියා. එතකොට මොකද වුනේ? අර එක ගව දෙනක් දුවගෙන ඇවිල්ලා අර ආච්චිම ටික පාරම ඇනගෙන ගියා. මහ පාරේ ඊටස් මොකද වුනේ? අර ආච්චිම එතනම කැරකිලා වැටුණා. වැටිලා මරණයටපත් වුණා. දැන් ඔබ කියන්නේ ආච්චිම කොහේ යන්නද? ඈ ඒ ආච්චිම නිදා පිබිදියා වගේ දෙවියන් අතරේ උපන්න. කොහෙද උපන්නේ? දිව්‍ය ලෝකේ උපන්න. දැන් ඒ ආච්චිම ඕන දැන් දිව්‍ය ලෝකෙ ඉපදිලා. දැන් මෙයා කල්පනා කළා මට මේ මොකද වුනේ? වහන්සේට හිත පහදවාගෙන වන්දනා කළා. ඒ පිනෙන් තමයි මේ දෙවියන් අතරේ උපන්නේ. දැන් ඔබට තේරෙනවද? දැන් ඒ ආච්චිම මහා ගොඩක් දේවල් කළාද? ඈ දැන් බුදුරජාණන් වහන්සේ ගොඩ බණ කිව්වද ඒ ආච්චිමට? ගැඹුරු ධර්මයේ කිව්වද? නෑ, ඒ මොකවත් කිව්වේ නෑ. මොකද්ද කිව්වේ? ආච්චිම ඔයා තථාගතයන් වහන්සේ ගැන හිත පහදවා ගන්න. එතකොට ඔන්න මොකද්ද පහදවා ගන්න කිව්වේ? හිත. දැන් එහෙනම් අපේ ජීවිතේ ගොඩාක් වැදගත් වෙන්නේ මොකද්ද එහෙනම්? ඈ අපේ ජීවිතේ දැන් තියෙනවනේ හිත කියලා එකක් තියෙනවා, කය කියලා තව එකක් තියෙනවා. එතකොට මේ දෙකෙන් ගොඩ වැදගත් වෙන්නේ, ගොඩක් ප්‍රධාන වෙන්නේ මොකද්ද? ඔව් ගොඩක් ප්‍රධාන වෙන්නේ සිත. ඔව් කයට වැඩිය මොකද්ද ප්‍රධාන වෙන්නේ? හිත ප්‍රධානයි, මනස ප්‍රධානයි. දැන් ඔබ අහලා තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළා මනෝ පුබ්බංගම ධම්මා මනෝ සිට්ටා මනෝමය කියලා ධම්මපදයේ තියෙන. එතකොට අර ආච්චිම මොකද්ද කළේ? බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගත්තා. හිත පහදවාගෙන වන්දනා කළා. එතකොට මේ වන්දනා කිරීමෙන් පමණක්ම ඒ ආච්චිම ගිහිල්ලා උපන්න කොහේද? දිව්‍ය ලෝකේ. එතකොට දැන් අද දවසේ අපිට බැරිද බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවාගෙන වන්දනා කරන්න? ඈ හිත පුරා වන්දනා කරන්න බැරිද? බුදුරජාණන් වහන්සේට හිත පහදවාගෙන වන්දනා කරන්න අද දවසෙත් අපිට පුළුවන්කම තියෙනවා.
එතකොට හිත පහදවාගෙන වන්දනා කළොත් එහෙම ඉතින් අපිට මහා පිනක් රැස් වෙනවා. ඇයි ඒ තරම් විශාල පිනක් රැස් වෙන්නේ? ඔව් බුදුරජාන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකයට පහළ වෙන මහා කරුණාවන්ත අප්‍රමාණ ගුණ සම්පත් තියෙන ශාස්ත්‍රුන් වහන්සේට කියන නමක් තමයි බුදුරජාන් වහන්සේ කියලා කියන්නේ. එතකොට ඔබට මතක ඇති ඔබ අහලා තියෙනවා අනාථපිණ්ඩික සිටුතුමා බුදුරජාන් වහන්සේ ගැන අහලා, ඒ කියන්නේ යා ව්‍යාපාර කටයුතු කරන්න ගියාට පස්සේ යාගේ ඥාති පිරිසකින් දැනගන්න හම්බුණා මේ බුදු කෙනෙක් කියලා කෙනෙක් ලෝකෙ පහළ වෙලා ඉන්නවා. එතකොට මේ අනාථපිණ්ඩික සිටුතුමාට සතුටක් ඇති වුණා, හරි සන්තෝෂයක් ඇති වුණා. අනේ මටත් මේ බුදුරජාන් වහන්සේව බැහැ දකින්න යන්න ඇතිනම් කියලා දැන් ඔන්න මෙයා කල්පනා කරනවා. දැන් ඔන්න රෑ වුණා. දැන් රාත්‍රියේ තමයි මෙයාට මේ සිද්ධිය දැනගන්න හම්බ වුණේ. දැන් අනාථපිණ්ඩික සිටුතුමාට එළි වෙනකන් ඉන්න බෑ. ඒ කියන්නේ එළිය වැටෙනකන් ඉන්න තරම් එයාට අමාරුයි. එයාට හරි හදිස්සි බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යන්න. ඊට පස්සේ දැන් මෙයා නිතර නිතර කල්පනා කරන කවුරු ගැනද? බුදුරජාණන් වහන්සේ ගැන. දැන් නිදා ගන්න ගියාට මෙයාට නිින්ද යන්නේ. මෙයා කල්පනා කරන අනේ රාග දේශ මොහ නැති කෙනෙක්ලු, සිත කය වචනේ පිරිසිදු කරගත් උත්තමයන් වහන්සේ නමක්ලු, අනේ කොයි වගේ කෙනෙක් වෙන්නේ නැද්ද, මටත් බැහැ දකින්න යත් නැත්නම් කොයි තරම් හොඳද කියලා බුදු ගුණ කල්පනා කර කර ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ගැන කල්පනා කර කර ඉන්නවා. දැන් කල්පනා කර කර ඉද්දි මොකද උනේ? දැන් මෙයාට නිින්ද යන්නේ. ඊට පස්සේ මොකද උනේ? ටිකක් වෙලා එනකොට දැන් මෙයා වගේ හිත හොඳටම පහන් වෙලා, හිත මොකක්ද වෙලා තියෙන්නේ? හිත පහන් වෙලා, ඒ කියන්නේ හිත සතුටින් පිරිලා. එතකොට මෙයාට පේනවා දැන් නම් එළිය වැටිලා. දැන් මේ එළිය වැටිලා තියෙන්නේ. එනමුත් හැබෑවටම එළිය වැටිලා නෑ. එයාගේ හිත එළිය වැටිලා. අන්න මොකක්ද එළිය වැටිලා තියෙන්නේ? හිත එළිය වැටිලා. ඊට පස්සේ මෙයා කල්පනා කරන දැන් මේ එළිය වැටිලා කියලා ඔන්න බුදුරජාන් වහන්සේ බැහැ දකින්න මෙයා ඔන්න අර ඉන්න ගෙදරින් එළියට බැස්ස. දැන් එළියට බැහැලා දැන් මෙයා බුදුරජාන් වහන්සේ ගැන කල්පනා කර කර යනවා. කල්පනා කර කර යනකොට ඒ ටික දුරක් යනකොට පාර අයිනෙ තියෙනවා සොහොනක්. මොකද තිබුණේ? සොහොන තිබුණා. දැන් සොහොන ළඟින් යනකොට මෙයාගේ හිත පොඩ්ඩක් හිත ගැස්සුණා. හිත ගැස්සිච්ච ගමන් මොකද උනේ? අර ආලෝකේ නැතුව ගියා. ආලෝකේ නැතුව ගියාට පස්සේ මෙයාට අහසින් ඇහෙනවා ගාතාව. කොහෙන්ද ඇහෙන්නේ? අහසින් ඇහෙනවා ලස්සන ගාතාවක් මෙයාට කියනවා සිටුතුමාට. අහලා තියෙනවනේ මේ ගාතාව? ඈ ඔන්න ලස්සන ගාතාවක් කියනවා දෙවි කෙනෙක්. මෙයාට කියනවා සතං හත්ති සතං අස්සා සතං අස්ස තරේ රතා සතං කඤ්ඤා සහස්සානි ආමුත්ත මණි කුණ්ඩල ඒකස්ස පද වීතිහාරස්ස කලං නාග්ගති සෝලසින්. අර අහසින් දෙවි කෙනෙක් පහළ වෙලා අරයට කියනවා ඇත්තු 100ක් ලැබුණත්, ඒ වගේම 100ක් අශ්වෝ ලැබුණත්, ඒ වගේම වෙළඹුන් යදෝ ලස්සන රත 100ක් ලැබුණත්, ඒ වගේම මිනි කොඩල් ආභරණ වලින් සැරසුණ කන්‍යාවන් 1000ක් ලැබුණත්, බුදු සමිදානන් බැහැ දකින්න තබන පියවරෙන් 16න් එකක් තරම්වත් වටින්නේ නැහැ කියනවා අර අනිත් ඒවා. තේරුණාද කියපේක? දැන් අර හිත ගැස්සුණානේ. දැන් එයා යන්නේ කවුරු බලන්නද? බුදුරජාන් වහන්සේ බලන්න මේ මහරෑ පිටත් වෙලා යන්නේ. දැන් බුදු ගුණ සිහි කර කර ගියා. නමුත් අර සොහොන ළඟදී හිත පොඩ්ඩක් ගැස්සිච්ච ගමන් අර ආලෝකේ නැතුව ගියා. හිතේ සතුට තියෙනවා. නමුත් අර ආලෝක ගතිය නැතුව ගියා. එතකොටම දෙවි කෙනෙක් පහළ වෙලා මෙයාට ලස්සන ගාතාවක් කිව්වා. මොකක්ද ඒ ගාතාව තිබුණේ?
සතං හත්ති ඒ කියන්නේ ඇත්තු 100ක් හම්බ වුණා. ඒ වගේම අශ්‍යයන්ව 100ක් ලැබුණා. ඒ වගේම වෙලඹුන් යදෝ ලස්සන රත ලස්සන කරත්ත 100ක් ලැබුණා. ඒ වගේම හොඳට ආභරණ වලින් සරසපු කන්‍යාව 1000ක් ලැබුණත් ඒකක්වත් වැඩක් නැහැ කියනවා. යම් කිසි කෙනෙක් යනවනම් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්ද. බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න තබන පියවර, ඒ කියන්නේ ඒ පියවර වටිනවා කියනවා අර සේරටුවම වඩා. එතකොට අර ඔක්කොටම වඩා වටිනේ කවුරු බැහැ දකින්න යන එකද? බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න යන එක. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කොහොම කෙනෙක්ද එහෙනම්? ඈ දැන් බලන්න, දැන් අරව කොච්චර හම්බුණත් වැඩක් නැහැ කියන ඊට වැඩිය වටිනවා කියනවා බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න යන එක. එතකොට ඔබට තේරෙනවා ඇති බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ඒ තරම් මහා පුදුම සහගත ආශ්චර්යවත් මනුස්ස රත්නයක්. තේරුණා නේද? දැන් අපි දන්නවා ලෝකේ මේ වෙද්දී කෝටි ගාණක් මිනිස්සු ඉන්නවා. කෝටි කීයක් ඉන්නද මිනිස්සු? ඈ කෝටි 600ක් පැනලා දැන් මිනිස්සු. එතකොට මේ සියලු මිනිස්සු අතරේ අග්‍රම කෙනා කවුද? බුදුරජාණන් වහන්සේ. කොයිතරම් මිනිස්සු හිටියත් ඒ හැමෝටම වඩා වටින්නේ කවුද අපිට එහෙනම්? බුදුරජාණන් වහන්සේ වටිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මහා කරුණාවන්ත උත්තමයන් වහන්සේ නම. උන්වහන්සේ එක්තරා වෙලාවක දේශනා කළා, ඒක පුද්ගලෝ භික්කවේ ලෝකේ උපජ්ජමානෝ උපජ්ජති. මහණෙනි, මේ ලෝකේට එකම එක පුද්ගලෙක් පහළ වෙනවා. එතකොට පහළෙන්නේ පුද්ගල ගොඩාක් දෙකෙනෙක්ද? එකම එක පුද්ගලෙක් පහළ වෙනවා. ආචාර්ය මනුස්සෝ ආශ්චර්යවත් මනුස්සෙක් කියන කතමෝ ඒක පුද්ගලෝ. කවුද එකම එක පුද්ගලයා? කවුද? බුදුරජාණන් වහන්සේ. එකම එක පුද්ගලයා කවුද? බුදුරජාණන් වහන්සේ. දැන් බලන්න, බුදුරජාණන් වහන්සේ ලෝකේට පහළ වෙච්ච නිසා නෙවෙයිද ලෝකේ රහතන් වහන්සේලා කියලා කොටස බිහි වුණේ? බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච නිසා ලෝකේට රහතුන් බිහි වුණා. ඊට පස්සේ අනාගාමී උත්තමයන් වහන්සේලා, සකදාගාමී උත්තමයන් වහන්සේලා, සෝවාන් වෙච්ච උත්තමයන් වහන්සේලා බිහි වුණේ කවුරු නිසාද? බුදුරජාණන් වහන්සේ නිසා. ඊට පස්සේ බොහෝ දෙවියන් අතර උපන්න මනුස්ස ලෝකෙට බොහෝ පිරිසක්, ලක්ෂ ගානක් කෝටි ගානක් මිනිස්සු මරණයන් මැත්තේ දිව්‍ය ලෝකෙ උපන්නා. එතකොට මේ දිව්‍ය ලෝකෙ උපන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ නිසා, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිසා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ ගැන හිත පහදවාගෙන දන්පැන් පූජා කරලා පින් රැස් කරගත්තු නිසා. එතකොට අපේ ජීවිතේට සැබෑම රැකවරණේ තියෙන්නේ කවුරු සරණ ගියොත්ද? ඈ බුදුරජාණන් වහන්සේව සරණ ගියොත්. එතකොට බුදුරජාණන් වහන්සේව සරණ යන්න නම් එයාට මොකක්ද තියෙන්න ඕනේ? ඈ මොකද්ද තියෙන්න ඕනේ? ඔව්, එයාට තියෙන්න ඕනේ මොලේ තියෙන්න ඕනේ. මොකද්ද? මොලේ නුවණ තියෙන්න ඕනේ. මොකද්ද තියෙන්න ඕනේ? නුවණ තියෙන්න ඕනේ. නුවණින් කල්පනා කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. දැන් ඒකට ඇස් පේන්න ඕනද, ඇස් පේන්නේ නැති වෙන්න ඕනද? ඈ දැන් ඔබ හිතන්න, දැන් ඔබ අහලා තියෙනවා බුදුරජාන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ බුදුරජාන් වහන්සේ ඇස් දෙකෙන් දැකලා බුදුරජාන් වහන්සේට නින්දා පහස කරපු කට්ටි හිටියේ නැද්ද? ඈ අච්චර ලස්සන ශරීරය දිහා බල බල නේද? බුදුරජාණන් වහන්සේට කොයිතරම් මිනිස්සු නිඳා කළාද? දැන් ඔබ දන්නවා සමහර කාන්තාව බුදුරජාණන් වහන්සේ බණ කීකෙද්දී බඩේ දර මිටි බැඳගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට අභූතයෙන් චෝදනා කළා.
ඔව් ධම් සභා මණ්ඩපේ උන්වහන්සේ බණ කීකෙද්දි ඇවිල්ලා කිව්වා මේ තම උන්වහන්සේ මේ වාඩි ළඟේට බණ කියනවා කිව්වා. තම උන්වහන්සේ නිසා මට මේ දරුවෙක් හම්බෙන්න කියලා කිව්වා. දැන් ඒ ඇත්තද බොරුවද කියන්නේ? බොරුවක් කියන්නේ. දැන් ඇස් දෙකින් බුදුරජාණන් වහන්සේ දැකලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැගණිය ওই කාරණාව සම්බන්ධයෙන් දන්නේ ඔබත් මාත් පමණයි කියලා කිව්වා. තේරුණා නේද? ওই කාරණාව සම්බන්ධයෙන් දන්නේ ඔබත් මාත් පමණයි කිව්වා. දැන් මේ කාන්තාව චෝදනා කළේ කාටද? බුදුරජාණන් වහන්සේට. ඊට පස්සේ දැන් අර සක්දෙවිඳුගේ ආසනේ උණු වුණා කියන මේ සිද්ධිය නිසා ඊට පස්සේ දිව්‍ය පුත්‍රයෝ හතර දෙනෙක් මීයන්ගේ වෙස් අරගෙන අර කාන්තාවගේ ඇඟට ගොඩ වෙලා අර ලණු පොටවල් ලොක්කෝම කපන්න ගත්තා. මොකද උනේ ටිකක් වෙලා යද්දී දර මිටියේ ලෙහෙලා බිමට වැටුණා. ඊට පස්සේ මොකද උනේ මිනිස්සු කලබල වෙලා මිනිසුන්ට කේන්ති ගියා මේ කාන්තාව කරපු බාල වැඩේට. මොකද කළේ මිනිස්සු? ඔව් ගහන්න සූදානම් කරලා මේ කාන්තාව මොකද කළේ? දිව්වා. දෙවුරම් වෙහෙරෙන් දුවගෙන ගියා. හැබැයි යාට ගොඩක් දුර යන්න හම්බුන්නේ. සැවැත් නුවර දෙවුරම් වෙහෙරෙන් එළියට අඩියේ තියෙනවා සමග මොකද උනේ මෙයාට? මේ මහ පොළවෙන් ගිනි දැල් මතුවෙලා මහා පොළොව දෙබෑවිලා ගිනි දැල් ඇවිල්ලා අර කාන්තාව නිරයට ඇදගෙන ගියා. කොහාටද ඇදගෙන ගියේ? නිරයට ඇදගෙන ගියා. දැන් නිරයට ඇදන් ගියයි එයා අන්න බුදුරජාණන් වහන්සේට අභූතයෙන් අසත්‍යයෙන් නින්දා කළා, චෝදනා කළා, බොරු කිව්වා. එතකොට දැන් අර ආච්චිම මොකද්ද කළේ? ඈ ආච්චිම බුදුරජාණන් වහන්සේට හිත පහදවාගෙන වන්දනා කළා. දැන් අපි වගේ උදේ ඉඳන් හවස වෙනකන් වන්දනා කළාද පොඩි වෙලාවද්ද? පොඩි වෙලාව විනාඩි 5ක් වගේ චූටි වෙලාවක් වන්දනා කළා. අන්න ආච්චිම ඊළඟ ජීවිතේ ගිහිලා උපන්නේ කොහේද? දිව්‍ය ලෝකෙ උපන්නේ. එතකොට දැන් ඔබට තේරෙනවද බුදුරජාණන් වහන්සේව සරණ යන්න නම් උන්වහන්සේ ගැන හිත පහදවා ගන්න යාට මොකක්ද එනම් තියෙන්න ඕනේ? නුවණ තියෙන්න ඕනේ, ප්‍රඥාව තියෙන්න ඕනේ. දැන් අපි දන්න ඒ කාලේ බොහෝ පිරිසක් අර බුදුරජාණන් වහන්සේ දිහා බල බල බුදුරජාණන් වහන්සේට කොච්චරවත් නින්දා පහස් කළා, ගැරහෙව්වා නේද? දැන් එතකොට ඒ හැම තැනකදීම බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ හිත පහදවා ගන්න කියලා. හැම තැනකදීම කියන්නේ මොකක් කරන්න කියලාද? හිත පහදවා ගන්න කියලා කියන්නේ. එතකොට හිත පහදවා ගන්න නම් දැන් අපි දන්නවා දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහන ප්‍රධාන මාධ්‍යයක් තමයි ශ්‍රවණය. මොකද්ද ශ්‍රවණය? දැන් බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කරගෙන ගිය කවුද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊට අමතරව ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ගිහි පැවිදි දෙපාර්ශවයේ මේ ධර්මය කිව්වා. එතකොට ඒ කාලේ මේ වගේ පොත්පත් තිබුණද? පොත් තිබුණේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පොත්පත්වල මුල් කාලේ ලියලා තිබුණේ නැහැ. මොකද කළේ? ධර්මයේ කටින් තමයි කිව්වේ. දැන් කටින් කියද්දි අනිත් ශ්‍රාවකයෝ මොකද කරන්නේ? ඒක අහගෙන ඉන්නවා. මොකද්ද කළේ? අහගෙන ඉන්නවා. දැන් එතකොට අහගෙන ඉද්දී දැන් ඒ ධර්මයේ අහගෙන යා ඉන්නකොට යාට මොකද්ද වෙන්නේ? ඒ අහන ධර්මයේ යා හොඳට කල්පනා කරනවා. ඒ කියන ධර්මයේ නුවණින් කල්පනා කරනවා. එතකොට කල්පනා කරද්දි එයාගේ හිතට මොකද වෙන්නේ? හිත පහදිනවා. තේරුණා නේද? යාගේ සිත පහදිනවා මේ ධර්මයේ ගැන. ඊට පස්සේ හිත පහදිනවා ධර්මයේ දේශනා කරපු බුදුරජාණන් වහන්සේ ගැන. එතකොට දැන් ඔබට හිතෙනවද දැන් ඔබේ ඇස් දෙක පේන්නේ නැහැ, අපිට එහෙනම් හිත පහදවා ගන්න බැරි වෙයි. හරිද වැරදිද? වැරදි. තේරුණා නේද? දැන් ඇස් පේන කට්ටිය කී දෙනෙක් බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවාගෙන ඉන්නවද?
නේද? දැන් ඔබ දන්නවනේ දැන් ඒ කාලේ ඇස් දෙකින් බල බල බුදුරජාණන් වහන්සේට කොයිතරම් නිඳ අපහාස කළාද? කොයිතරම් ගැරහෙව්වද? ශ්‍රාවකයන්ට කොච්චර දොස් කිව්වද? ඊට පස්සේ දැන් අපි ගත්තු දැන් වර්තමානයේ ඇස් පේන කී දෙනෙක් බුදුරජාණන් වහන්සේට බයිනවද? නේද? එතකොට ඒකට ඇස් පේනවද නැද්ද කියලා එහෙම හොයන්න පුළුවන්ද බැරිද? එහෙම හොයන්න බෑ. තේරුණා නේද? එතකොට අපිට වැදගත් වෙන්න ඕනේ අපි කල්පනා කරන පිළිවෙල. අපිට ඇස් පේනවද නැද්ද කියලා නෙමෙයි අපි හිතන්න ඕනේ නේද? දැන් ඔන්න දැන් උදේ ඉඳන් ඔබට ලස්සන දහම් කරුණු කියලා දුන්නා. එතකොට ඒ කියලා දෙනේ ඔබට තේරෙනවද නැද්ද? තේරෙනවා. දැන් සමහරට ඇස් පේන කෙනෙකුට කිව්වා නම් ඕක ඈ ඔව් යා කිය අපිට ඔබ තේරෙන්නේ අපිට වැඩ තියෙනවා. ඔව් අපිට ළමයින්ගේ වැඩ තියෙනවා, අපිට දරුවන්ගේ වැඩ තියෙනවා, ස්වාමියාගේ වැඩ තියෙනවා, අපිට ඔව තේරෙන්නේ නැහැ කිය. දැන් ඔබට මේ කියනවා තේරෙන්නේ නැද්ද? තේරෙනවා. දැන් අපි කියන බුදුරජාණන් වහන්සේගෙන හිත පහදවා ගන්න. දැන් හිත පහදවා ගන්න බැරිද? හොඳට හිත පහදවා ගන්න ඔබට පුළුවන්. දැන් ඔබට මහා මේඝ පත්‍රේ අහන්න පුළුවන්. දැන් ඒක ඇහුවට පස්සේ ඒකේ තියෙන දහම් කරුණු. තේරුණා නේද? ඒකේ මුකුත් වල්පල් එහෙම නැහැ. ඒකේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. එතකොට ඔබට බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගන්න උදව් කරනවා. ඒ උදව් කරන්නේ ඇයි? ඔබට තියෙන අනුකම්පාව නිසා, ආදරය නිසා. තේරුණා නේද? එතකොට දැන් අපිට පුළුවන් ඔන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හොඳට අහන්න පුළුවන්. අහලා ඔබේ හිතේ ඇති කරගන්න, ලස්සනට හිත හදාගන්න, බුදුරජාණන් වහන්සේගෙන් හිත පහදවා ගන්න. මගේ ජීවිතේට තියෙන එකම රැකවරණේ, එකම පිහිට, එකම පිලිසරණ කවුද? බුදුරජාණන් වහන්සේ. එතකොට ඔබට හැබෑවටම ආරක්ෂාවක්, රැකවරණයක් තියෙනවද නැද්ද? තියෙනවා. දැන් අපි දන්නවා අපි ආරක්ෂාවට අපිට හදිස්සියට කියලා අපි මොකද කරන්නේ? හදිස්සියට ගන්න රැකවරණයට නැති බැරිච්චලාට පිහිටට පිළිසරණට කියලා මිනිස්සු මොකද කරන්නේ? සල්ලි දානවා පොතේ නේද? ඊට පස්සේ සමහර අය සල්ලි විතරක් දාලා නැවතින්නේ. තව දෙයක් කරන මොකද්ද? ඈ අන්න හරි. මොකද්ද කරන්නේ? ඉන්ෂුරන්ස් කරගන්නවා. මොකද්ද ඒ කරගන්නේ? හිතද ඇඟද? ඈ ඇඟ විතරයි. සල්ලි පොතේ දානවා, හදිස්සියට ගන්න, වයසට ගිහිලා ගන්න. ඊට පස්සේ මුළු ඇඟම රක්ෂණය කරනවා නේද? අතක් කැඩුනොත් 10,000ක් දෙන්නම් කියනවා නේද? හැබැයි යා මරණින් මත්තේ පෙරේතෙක් වෙනවා. දැන් යාට ආරක්ෂාවක්, රැකවරණයක් තියෙනවද නැද්ද? ඈ ආරක්ෂාවක් නැහැ. අපි කොයිතරම් ලක්ෂ ගාණක්, කෝටි ගාණක් දාලා එහෙම කරත් අපි දුගති යන එක ඒකෙන් වළක්වන්න පුළුවන්ද බැරිද? ඒකෙන් බැ. දැන් අර වයසක ආච්චි අම්මා, ඒ ආච්චිම කොහේවත් සල්ලි පොතේ දැම්මද නැහැ. ඉන්ෂුරන්ස් කරගත්තද? හැබැයි එක ඉන්ෂුරන්ස් එකක් කරගත්තා. හිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේට වන්දනා කළ. අන්න ආච්චි අම්මට මොකද උනේ? අනතුරක් වුණා. මොකද උනේ? ගව දෙනක් ඇවිල්ලා එන්න. ආච්චි මැරුණා. අන්න ආච්චිම ගිහිල්ලා උපන්නේ කොහෙද? දිව්‍ය ලෝකේ. එතකොට ඔබ කියන්න හැබෑවටම ආරක්ෂාව හදලා දුන්නේ කවුද එහෙනම්? බුදුරජාණන් වහන්සේ. අපිට ඇස් දෙකින් පේන බුදු කෙනෙක් දැන් නැහැ. තේරුණා නේද? දැන් ඇස් පේන අයට බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න බුදු කෙනෙක් එහෙම ජීවමාන නැහැ. ඔබටත් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන වෙලාවේ උන්වහන්සේ දේශනා කළ ආනන්ද ස්වාමීන් වහන්සේට ආනන්ද ඔබට දැන් හිතේවි දැන් තථාගතයන් වහන්සේ පිරිනුවම් පෑවා. එතකොට පිරිනුවම් පාට පස්සේ අපිට සාස්තුරන් වහන්සේනමක් නැද්ද? අපිට කවුරුත් නැතුව යනවද කියලා ඔබට කල්පනා වෙයි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ කියන ආනන්ද මගේ ඇවෑමෙන්, ඒ කියන්නේ සාස්තුරන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ ධර්මයත් විනයත් සාස්තුරන් වහන්සේ හැටියට දරා ගන්න කිව්වා. මොකද්ද? ධර්මයත්
විනයත් බුදුරජාණන් වහන්සේ දෙසූ දහමත් පැන වූ විනයත් ශාස්ත්‍රඥ වහන්සේ හැටියට දරා ගන්න කිව්වා. එතකොට අපි මේ ධර්මයේ ඇහුවොත් එහෙම අපේ හිත පහදිනවා. තේරුණා නේද? දැන් බලන්න ඔබට දැන් ඔබ උදේ ඉඳන් බුදුරජාණන් වහන්සේ ගැන ඇහුවා. එතකොට උදේ ඉඳන් අපි ඇහුවේ රාගේ තියෙන කෙනෙක් ගැනද රාගේ නැති කෙනෙක් ගැනද? රාගේ නැති කෙනෙක්, ද්වේෂේ නැති කෙනෙක්, මෝහේ නැති කෙනෙක්, මහා කරුණාවන්ත කෙනෙක්, කියන්න බැරි තරම් ගුණ තියෙන කෙනෙක්. දැන් ඔබට හැමදාම මේ වගේ අහන්න හම්බ වෙනවද? ඈ නෑනේ. දැන් අපි දන්නවා එහෙනම් අපි හිත පහදවා ගන්න ඕනේ සුදුසුම කෙනා මේ ලෝකේ ඉන්න කවුද? බුදුරජාණන් වහන්සේ. දැන් හැමෝගෙම හිත පහදිනවද බුදුරජාණන් වහන්සේ ගැන? ඈ නෑ, හැමෝගෙම හිත පහදින්නේ නෑ. දැන් අපි දන්න සමහර අයගේ හිත පහදිනවා සින්දු කියන අයට. එහෙම තියනවද නැද්ද? තියෙනවා. දැන් ඔබ අතරෙත් ඇති. දැන් ලස්සනට ඔබ ලස්සනට සින්දු කියන ගායකයෙක් කියනවා. එතකොට අපේ හිතේ පැහැදීමක් ඇති වෙන කවුරු ගැනද? අර ගායකයා ගැන. අපි යාගේ විස්තර හොයනවා නේද? යාගේ සින්දු අහන්න ආසයි. එයා කොහේ හරි සින්දු කියනකුත් අපි යනවා අහන්න. අපි ඉතින් මුළු හදවතින්ම යාව මොකද කරන්නේ? සරණ යනවා. නමුත් මේ ගායකයා සරණ ගියා කියලා අපිට දෙවියන් අතර යන්න පුළුවන්ද? බෑ. අපිට සතර පායක නිදහස් වෙන්න පුළුවන්ද? කවදාකවත් බෑ. ඒ ගායකයා සරණ ගියා කියලා අපේ ජීවිතේට පිං රැස්සෙනවද? පිං රැස්සෙන්නෙත් නෑ. ඇයි? ඒ ගායකයා කියලා කියන්නේ රාගේ තියෙන කෙනෙක්, ද්වේෂේ තියෙන කෙනෙක්, මෝහේ තියෙන කෙනෙක්, තරහා යනවා, මිනිස්සුන්ට බයිනවා, ගහනවා නේද? එතකොට දැන් අපි දන්නවා සමහර මිනිස්සු ඒ වගේ අය සරණ යන්නේ නැද්ද? සරණ යනවා. ඊට පස්සේ ආගේ ෆොටෝ එක ගෙනල්ලා ගහ ගන්නවා ගෙදර. උදේ හවසේ ආගේ ගුණ කියනවා. දැන් බලන්න අපිට ඊට වඩා උත්තරීතර ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඉන්නවා සරණ යන්න. ඒ කවුද? අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ. කවුද? ගෞතම බුදුරජාණන් වහන්සේ. එතකොට ඒක දැස් පේන්න ඕනද, දැස් පේන්න ඕනේ නැද්ද කියලා කතාවක් එහෙම එකක් නැහැ. තේරුණා නේද? එහෙම එකක් නැහැ. දැන් ඔබට ඔන්න අහන්න පුළුවන්. දැන් බුද්ධ කාලේ ධර්මයේ දේශනා කරන ගේ ස්වාමීන් වහන්සේලා කටින් පොත්වල ලිව්වේ නැහැ. රහතන් වහන්සේලා, බුදුරජාණන් වහන්සේ ධර්මයේ කටින් කියාගෙන ගියා. එතකොට ඒ ගම්වල හිටපු මිනිස්සු මොකද කළේ? ධර්මයේ ඇහුවා. දැන් ඇහුවේ මොකෙන්ද? කණෙන් ඇහුවා. අහලා මොකද කළේ? ඔව්, අවබෝධ කළා, හිත පහදවා ගත්තා. ඊට පස්සේ සමහර අය දෙවියන් අතරේ උපන්න, සමහර අය බ්‍රහ්ම ලෝකෙ ගියා, සමහර අය පිරිනුවම් පෑවා. ඉතින් ඒ නිසා ඔබට හොඳට ඉඩකඩ අවස්ථාව තියෙනවා බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගන්න. මේ හැම දිනම කල්පනා කරන්න, අද මේ මොහොතේ පටන් මම මුළු හදවතින්ම ඒ භාග්‍යවත් අරහත්තු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේව සාදර ගෞරවයෙන් සරණ යනවා. සාදු සාදු. ඒ බුදුරජාණන් වහන්සේව සරණ ගියපු බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවකෙක් බවට පත් වෙලා මටත් මේ ගෞතම බුද්ධ ශාසනය තුල ඉපදෙන මැරෙන මේ දුක් සහිත සංසාරෙන් නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.